ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. 2020 පෙබරවාරි 13 වනදා සිට පෙබරවාරි 19 වනදා දක්වා සතියේ ලග්න පලාපල. දිනපතාම මෙවැනි ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න. දිනපතාම දාන මේ වගේ videos ඔබ වෙතම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපි බලමු මේෂ ලග්නයට මේ සතිය කොහොමද කියලා. මේ සතිය ආරම්භෙන්නේ සඳු 6 වැන්නේ, රාහු 3 වැන්නේ, සිකුරු 12 වැන්නේ, බුදු 11 වැන්න තුලත්, රවි සෙනසුරු 10 වැන්න, අඟහරු කේතු ගුරුද ගමන් කරමින්. ඔබගේ ගෘහ ජීවිතයේ මවට දුර්වල ප්‍රතිඵල ලැබෙන සතියක්. චිත්ත පීඩා මුල් දින 3 තුල මතුවෙනවා. දුරාචාර ක්‍රියා ඔබේ ප්‍රතිරූපේ විනාශ කරනවා. පුණ්‍ය කටයුතු වලට නම් අවස්ථාව උදා වෙනවා. රැකියාවේදී ජලය සහ දීවර ආශ්‍රිත කටයුතු වලට නම් දුර්වලයි. විදේශ කටයුතු වලට සැලකිලිමත් වන්න. ඔබගේ අධ්‍යාපනයේ සලකනකොට උසස් අධ්‍යාපන කටයුතු වල යහපත් වගේම අලසකම් බාධාවක් නොකර ගන්න. සතුන්ගෙන් බෝවන රෝග, අක්ෂි රෝග වගේ අනතුරු පීඩා ඇතිවීමේ හැකියාව පවතිනවා. ඔබේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා ජය වර්ණය කහ ජය අංකයේ අංක 9. සුබ දවස බ්‍රහස්පතින්දා. අපි බලමු මේ සතිය ඍෂභ ලග්නයට කොහොමද කියලා. මේ සතිය තුල සඳු 5 වැන්නේද, අඟහරු ගුරු කේතු 8 වැන්නේ, නව වැන්නේ රවි, සෙනසුරු 10 වැන්නේ, බුධ 11 වැන්නේ, සිකුරු 2 වැන්නේ රාහුද ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය කාන්තා ඇසුර තුලින් නොසිතූ කරදර මතුවෙන්න පුළුවන්. දූ දරුවන්ගේ කටයුතු වලදී ඉක්මන් තීරණ අරගන්න එපා. විවාහ කටයුතු නම් බිඳ වැටීමේ ඉඩ ප්‍රස්තාව වැඩි. රැකියාවේදී සාහිත්‍යමය බුද්ධිමය අංශයක කටයුතු වලට ඉතාමත් යහපත්. කලාව හා සම්බන්ධ වෘත්තීන්ට නව අවස්ථාව උදා වෙනවා. අධ්‍යාපනයේදී තාක්ෂණය වැනි විෂයන්ට දුර්වලතා, ඒ වගේම ඉක්මන් තීරණම් ඔබගේ සුබ නැත. ඒ වගේම ආහාර භාවිතයේදී ඔබ සැලකිලිමත් වන්න. ඒ වගේම අනුදුරු සහ තුවාල නම් ඉතාමත් බහුලයි. ඕනෑම සුබ කටයුත්තකදී සුබ වර්ණයේ විදිහට කහ පැහැය යොදා ගන්න. ජය අංකය අංක 11 සහ අංක 2. සුබ දවස බ්‍රහස්පතින්දා. දැන් අපි බලමු මිතුන ලග්නයට මේ සතිය කොහොමද කියලා. මේ සතිය ආරම්භෙන්නේ ලග්නගතව රාහු 4 වැන්නේ, සඳු 10 වැන්නේ, සිකුරු 9 වැන්න තුලද, බුධ 8 වැන්න තුලත්, රවි සෙනසුරු 7 වැන්නේ, අඟහරු ගුරු කේතුද ගමන් කරමින්. ගෘහ ජීවිතයේ පැසසුම් ලබන්න පුළුවන්. මුල් දින 2 පියාට විපත් කරදර මතුවීමේ හැකියාවක් නම් පවතිනවා. කලා කටයුතු වලට ඉතාමත් සුබයි. ධාර්මික පුද්ගලයන් ඔබට හමුවීමට මේ සතිය තුළ ඉඩ ප්‍රස්තාව හම්බ වෙනවා. රැකියාවේ సౌందර්ය නව නිපැයුම් වගේ කටයුතු වලට ප්‍රතිඵලදායක සතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. අධ්‍යාපනයේදී උසස් අධ්‍යාපන අවස්ථා, කලා අංශවල සිසුන්ගේ බලාපොරොත්තු සඵල වෙන සතියක් විදිහට මේ සතිය පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය බලන්දී අස්ති පිටකොන්ද ආශ්‍රිත පීඩාවන් සහ සෙම් ආදී රෝග මතුවීමේ ඉඩ හැකියාව වැඩි. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා ජය වර්ණය වන්නේ කොළ පැහැය. ජය අංකය අංක 9, අංක 36. සුබ දවස වන්නේ සෙනසුරාදා. අපි දැන් බලමු මේ සතිය කටග ලග්නයට මොන වගේද කියලා. මේ සතිය ආරම්භෙන්නේ සඳු 3 වැන්නේද, රාහු 12 වැන්නේත්, සිකුරු 9 වැන්නේත්, බුධ 8 වැන්නේ සහ 7 වැන්නේ රවිත්, සෙනසුරු 6 වැන්නේ ගුරු අඟහරු කේතුද ගමන් කරමින්. ඔබගේ ගෘහ ජීවිතයේදී සහෝදර සම්බන්ධතා තර වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා සඳහා කාලය යොදවනවා. කුඩා දරුවන්ට නම් දුර්වල සතියක්. ප්‍රේම සම්බන්ධතා සඳහා සතුරන් මතුවීමේ හැකියාවක් තමයි පෙන්නුම් කරන්නේ. රැකියා කටයුතු වල යම්කිසි ගැටුම් සතුරු වීම ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම විදේශ රැකියා සඳහා නම් ඔබට මේ සතිය ඉතාමත් සුබයි. අධ්‍යාපනයේදී ක්‍රීඩා సౌందර්ය කටයුතු සඳහා සුබයි. කුඩා දරුවන්ව යම් තාක් දුරට උනන්දු කරවන්න. ඔබගේ සෞඛ්‍ය ගැන බලද්දී වකුගඩු රෝගීන්ට නම් කිසිවක් සුබ නැහැ. උදරාබාධ, සමේ රෝග මතුවීමේ හැකියාව පවතිනවා. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වර්ණයේ විදිහට රෝස වර්ණය යොදා ගන්න පුළුවන්. ජය අංක අංක 3, අංක 12. සුබ දවස බදාදා. අපි බලමු සිංහ ලග්නයට මේ සතිය කොහොමද කියලා. සඳු 2 වැන්න තුලද, සිකුරු 8 වැන්නේත්, බුධ 7 වැන්නේත්, සෙනසුරු රවි 6 වැන්නේත්, අඟහරු කේතු ගුරු 5 වැන්න තුලත්, රාහු 11 වැන්න තුලත් ගමන් කරමින් මේ සතිය ආරම්භ වෙනවා.
ගෘහ ජීවිතය පිළිබඳව සලකනකොට ඉතිරි ධනය වේදම් කිරීමේදී ඔබ දෙවරක් සිතන්න. තවදුරටත් හදිසි වාසනා නම් පවතිනවා. ඔබගේ ආදර සම්බන්ධතා නම් බිඳ වැටීමේ හැකියාවක් පවතිනවා. රැකියාව වලනකොට කලාංශවල ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න අවශ්‍යයි. කටුක බව මතුවෙනවා. අධ්‍යාපනයේ සෞන්දර්ය අංශ හැර සෙසු කටයුතුවලට ඉතාමත් සුබයි. නමුත් ඔබ වෙහෙසීම් කටයුතු නම් කරන්න අවශ්‍යයි. සෞඛ්‍ය අංශයෙන් බලනකොට මුත්‍රා ආසාදන සමේ රෝග වැනි පීඩා ඇතිවීමේ හැකියාවක් මේ සතියේදී පෙන්눔 කරනවා. ඔබ ඕනෑම කටයුත්තක් සඳහා යොදා ගන්න උන් සුබ වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 7 අංක 6. සුබ දවස සෙනසුරාදා. අපි දැන් බලමු මේ සතිය කන්‍යා ලග්නයේ කොහොමද කියලා. මේ සතිය ආරම්භෙන්නේ සඳු ලග්නගතව සිකුරු 7 වැන්නේද රාහු 10 වැන්න තුලත් බුධ 6 වැන්න තුලත් රවි සෙනසුරු 5 වැන්නේ 4 වැන්න තුල අගහරු කේතු ගුරුද ගමන් කරමින් මේ සතිය ඔබගේ ගෘහ ජීවිතයේදී මංගල කටයුතු සාර්ථක වෙනවා. ඉක්මන් තීරණවලට නම් ඔබ නොයන්න හවුල් කටයුතු සඳහා නව සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒ වගේම දේශපාලන කටයුතුවලදී සතුරු පීඩා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. රැකියාව තුළ නම් පීඩනය සතුරු පීඩා මතුවෙනවා. රාජ්‍යාංශයට දුර්වලයි. උසස් අධ්‍යාපනයට යහපත් නමුත් ප්‍රාථමික සිසුන්ට නම් දුර්වලයි. පීනස සෙම් රෝග උදරාබාධ වගේ පීඩා මතුවීමේ හැකියාව නම් පවතිනවා. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වර්ණයේ විදිහට සුදු වර්ණය යොදා ගන්න පුළුවන්. ඒ වගේම ජය අංක අංක 2 අංක 11. ඔබගේ සුබ දවස සඳුදා. අපි දැන් බලමු මේ සතිය තුලා ලග්නයේ කොහොමද කියලා. සඳු 12 වැන්නේද රාහු 9 වැන්නේද සිකුරු 6 වැන්න තුලත් බුධ 5 වැන්න තුලත් සෙනසුරු රවි 4 වැන්න තුලත් අඟහරු කේතු ගුරු 3 වැන්න තුලද ගමන් කරමින් මේ සතිය ආරම්භ කරනවා. ගෘහ ජීවිතයේදී විදේශ කටයුතුවල සාර්ථකත්වය දැකගන්න පුළුවන්. ඒ වගේම නීතියෙන් බාහිර කටයුතු නම් නොකරන විවාහ සහ ප්‍රේම සම්බන්ධතා කටයුතුවලදී යම් යම් දුර්වලතා මතුවීමේ ප්‍රවණතාවක් පෙන්눔 කරනවා. රැකියාවේදී විදේශ රැකියා අවස්ථා සොයන අයට යහපත් පිළිතුරු ලැබෙන කාලයක් වෙනවා. කලා අංශවලට නම් යම්කිසි දුර්වලතාවයක් තමයි පෙන්눔 කරන්නේ. අධ්‍යාපනයේදී ඔබ අලසකම් දුරලා කටයුතු කරන්න එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන සතියක් මේ සතිය. සෞඛ්‍ය හෘද ආශ්‍රිත රෝග සහ පීනස් අමාරු මතුවීමේ හැකියාවක් නම් පවතිනවා. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වර්ණයේ විදිහට කහ පැහැය යොදා ගන්න. ජය අංකය අංක 5 අංක 14. ඔබගේ සුබ දවස බ්‍රහස්පතින්දා. අපි දැන් බලමු වෘශ්චික ලග්නයේ මේ සතිය කොහොමද කියලා. මේ සතිය ආරම්භෙන්නේ සඳු 11 වැන්නේ රාහු 8 වැන්න තුලත් සිකුරු 5 වැන්න තුලත් 4 වැන්නේ බුධ සහ සෙනසුරුත් රවි 3 වැන්නේද අගහරු කේතු ගුරු 2 වැන්නේද ගමන් කරමින් සතිය ආරම්භ වෙනවා. ගෘහ ජීවිතයේ ආදර සම්බන්ධතා ගොඩනැගෙනවා. වචනය පාලනය කරලා කටයුතු කරන්න තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. රැකියාවේදී හැකියාවන් දක්ෂතා දක්වන්න අවශ්‍යයි. වෙළඳාම් කටයුතුවලදී මුදල් නිසිලස කළමනාකරණය කරගන්න ඔබ. අධ්‍යාපනයේදී සෞන්දර්යංශ සඳහා ඉතාමත්ම සුබයි. උසස් අධ්‍යාපන වරම් ඔබට හිමි වෙනවා. ආමාශගත රෝග මතුවෙන අතර තෙල් භාවිතය ඔබ අඩු කරන්න. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වර්ණයේ විදිහට රෝස පැහැය යොදා ගන්න. ජය අංකය අංක 2 අංක 11. සුබ දවස අඟහරුවාදා. මේ සතිය ධනු ලග්නයේ කොහොමද කියලා දැන් අපි බලමු. මේ සතිය ආරම්භෙන්නේ ලග්නගතව අඟහරු කේතු ගුරුද 10 වැන්නේ සඳු රාහු 7 වැන්නේද සිකුරු 4 වැන්න තුලද බුධ 3 වැන්නේද රවි සෙනසුරු 2 වැන්නේ ගමන් කරමින් ගෘහ ජීවිතයේදී නම්‍යශීලීභාවය අවශ්‍යම සතියක් තමයි මේ සතිය. දීපල යාන වාහන කටයුතු සඳහා නම් ඉතාමත් සුබයි. අමුසමියන් ඔබ ඉවසිල්මත්ව කටයුතු කරන්න. රැකියාවේදී ජලයාශ්‍රිත කර්මාන්ත සඳහා ඉතාමත් යහපත්. අධ්‍යාපනයේදී තාක්ෂණ ඉංජිනේරු කලා කියන අංශවලට ඉතාමත් යහපත් සතියක් වෙනවා. සෞඛ්‍ය තත්ත්වය බලනකොට තද හිස රදය කුඩා දරුවන්ට පපුව ආශ්‍රිත සෙම් පීඩා මතුවීමේ හැකියාවක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වර්ණයේ විදිහට කොළ පැහැය යොදා ගන්න. ඔබගේ ජය අංකය අංක 1 සහ අංක 10. සුබ දවස වන්නේ බදාදා. මකර ලග්නයේ මේ සතිය කොහොමද කියලා දැන් අපි බලමු.
ලග්නගතව සෙනසුරු රවිද නම වෙන්නේ සඳුද රාහු හයවැන්නේද සිකුරු තුන්වැන්නේද බුධ දෙවැන්න තුළද දොළොස්වැන්නේ අඟහරු කේතු ගුරුද ගමන් කරමින් සතිය ආරම්භ වෙනවා. ගෘහ ජීවිතයේදී නායකත්වය ලබන්න පුළුවන් සතියක් කෙටි සංචාර පුණ්‍ය කටයුතු වලට අවස්ථාව උදා වෙනවා. සියුම් ඥානය තුළින් ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. රැකියා කටයුතු වලදී නම් තමන්ගේ හැකියාවේ උපරිමය දැක්වන්න පුළුවන් ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. අධ්‍යාපනයේ බාහිර අධ්‍යාපනයට වඩා නැඹුරු වෙනවා. අවධානය ඇති කරගන්න ඔබ නිරතුරුවම. හිසරුදාව පාදවල තුවාල අනතුරු පීඩා ඇතිවීමේ හැකියාව නම් මේ සතිය තුළ ඔබට පෙන්නුම් කරනවා. ඔබගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ වර්ණය වන්නේ කොළ පැහැය. ජය අංක වන්නේ අංක 7 අංක 9. සුභ දවස වන්නේ බදාදා. අපි බලමු මේ සතිය කුම්භ ලග්න හිමියන්ට කොහොමද කියලා. මේ සතිය ආරම්භ වන්නේ බුධ ලග්නගතවද සඳු අටවැන්නේද අඟහරු කේතු ගුරු 11වැන්නේද සෙනසුරු රවි 12වැන්න තුළ සිකුරු දෙවැන්න තුළද රාහු 5වැන්නේද ගමන් කරමින් ගෘහ ජීවිතයේදී තම මවට විපත් කරදර බහුල සතියක්. අනවශ්‍ය කරුණු තුළින් සිත් පීඩා මතුවීමේ හැකියාව නම් පවතිනවා. විදේශගත අය ආශ්‍රයට ලැබෙනවා. මිතුරු ඇසුරේදී ඔබ වෙනදාට වඩා සැලකිලිමත් වන්න මේ සතිය තුළදී. රැකියාවේදී නම් ඉදිරියට අවස්ථාවක් යෙදෙනවා. නමුත් විදේශ කටයුතු වලදී යම් යම් දුර්වලතා මතුවෙනවා. අධ්‍යාපනයේදී ඔබගේ මානසික මට්ටම දුර්වල වෙන්න පුළුවන්. අලසකම් ඇති වෙන්න පුළුවන්. ඔබ මේ සතිය තුළ උනන්දුව වැඩ කටයුතු සිදු කරන්න. සෞඛ්‍ය තත්ත්වයේදී උගුර බෙල්ල ආශ්‍රිත රෝග හටගන්නවා. ඒ වගේම ඔබ නිසි වේලාවන්ට ආහාර ගන්න. ඔබගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ වර්ණය වන්නේ කොළ පැහැය. ජය අංකය අංක 4 අංක 40. ඔබගේ සුභ දවස වන්නේ බදාදා. දැන් අපි බලමු මේ සතිය මීන ලග්නයට කොහොමද කියලා. මේ සතිය ආරම්භ වන්නේ සිකුරු ලග්නගතවද සඳු 7වැන්න තුළද බුධ 12වැන්නේද සෙනසුරු රවි 11වැන්න තුළද 10වැන්නේ අඟහරුත් කේතු ගුරු රාහු 4වැන්න තුළද ගමන් කරමින් ගෘහ ජීවිතයේදී සතුටුදායක සතියක් බවට පරිවර්තනය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉක්මන් විවාහ තීරණ වලට එළඹෙන අතර ඔබ නීතියට ගරු කරන්න. පොදු කටයුතු වලදී නම් ඔබ වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න. රැකියාවේදී ප්‍රධානීන් හා ගැටුම් වලට නොයන්න. අවාසි සහගත තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ බාහිර පාර්ශ්ව තුලින් සහයෝග උපකාර ලබා ගන්න පුළුවන්. උසස් අධ්‍යාපනයට විදේශ අධ්‍යාපනයට ඔබට අවස්ථාව ලැබෙන සතියක් මේ සතිය. සෞඛ්‍ය තත්ත්වය නම් ස්නායු රෝග අධික මනස වෙහෙසීම එවැගේම නිදිවැරීම ඔබට මේ සතිය තුළදී නම් සුබ නැහැ. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුභ වර්ණය වන්නේ 23 වර්ණයයි. ඔබගේ ජය අංක අංක 5 අංක 14. ඔබගේ සුබ දවස වන්නේ සිකුරාදා.